Buonasera, sono Vinanza. Buonasera, lei. හැබැයි උදාහරණයක් ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් බෞද්ධෙත් බුදුරජාණන් වහන්සේ කියන ආරම්භණය කුසල වෙන්න හැබැයි අන්‍ය ආගමිකයෙක්ට සමහර විට බුදුරජාණන් වහන්සේගේ අරමුණ කියන එක අනිෂ්ඨ ආරම්භණයක් වෙන්න පුළුවන්. එතකොට ඒ වෙලාවේදී ඔය චිත්ත වීතිය යනකොට යාට අකුසල් ඇති රැස් වෙන්න බෞද්ධෙත් කුසල් රැස් වෙන්න ඒකේ වෙනස සරුවන් සර්ණයි ශංකර මහත්මයා, ඒ ප්‍රශ්නේ අපි හදන්න වෙන ඉස්සෙල්ලම ඒ ප්‍රශ්නේ අපි හොඳට හරිගස්ස ගන්න වෙනවා. ඒකෙදි අපි කියන්න ඕනේ මෙහෙමයි, අපි මෙහෙමයි ඒක ප්‍රකාශ වුණේ, ආරම්මණේ භේදී ගන්නේ ඉෂ්ඨාරම්මණේ අනිෂ්ඨාරම්මණේ කියලා. කුසල අකුසල ලෙස නෙමෙයි අපි ආරම්මණේ බෙදුවේ. ඉෂ්ඨාරම්මණේ අනිෂ්ඨාර, ඉෂ්ඨ භාවයයි කුසල භාවයයි දෙකක්. කුසල ආරම්මණය කියන කම ගැන උදාහරණයකට අපි නැවත නැවත බුදු ගුණ වඩමින් ඉන්නවනේ, අපිට කුසල ආරම්මණයක ඉන්න කියලා. අනේ කුසල ආරම්මණය කියන වචනය හම්බ වෙනවා. ඒක වැරදි නෙවෙයි. ඒක හරි වචනයක් තියෙනවා. ඉෂ්ඨාරම්මණය කියලා කියන්නේ යහපත් අරමුණක්, ප්‍රසන්න අරමුණක්, ප්‍රිය අරමුණක් කියන එක. මේ ප්‍රිය භාවයේ තීරණය කරන එක අපි ගිය පාර පොඩ්ඩක් විස්තර කරා. ලෝකයේ බොහෝ ජනයාගේ සම්මතයක් අඩු වුණ තමයි තීරණය වෙන්නේ. අටුවාවේ කියනවා ඒක බුද්ධෝත්පාද කාලයේ සහ චක්‍රවර්ති රජුරුවන්ගේ රාජ්‍ය සමයේ අතරතුරේ ඉහළම කුලයේ සහ පහළම කුලයේ අතරලා මැද කුලයේ බහුතරයක් දෙනාගේ තීරණය අනුව ධර්මයක් ඉෂ්ට ලෙස අනිෂ්ට ලෙස තීරණය කරන්න කියලා නියාමනයක් දීලා තියෙනවා. එතකොට යම් අරමුණක් යම් ඉෂ්ඨාරම්මණයක් මේකේ හැපුණොත්, ඉෂ්ඨාරම්මණයක් හැපුණොත් මේ ටිකනේ විපාක සිත් ටික, මේ දෙක ක්‍රියා. ක්‍රියා කියලා කියන්නේ කියන්න බැරි වුණා මට ඉස්සෙල්ලා ඇත්තටම. ක්‍රියාසිතක් කියලා කියන්නේ අපේ සිත් වර්ග තියෙනවා මෙහෙම. සිත් වර්ග ගත්තම කුසල අකුසල විපාක ක්‍රියා කියලා සිත් වර්ග හතරක් තියෙනවා. කුසල අකුසල විපාක ක්‍රියා. ඇත්තටම ගත්තොත් සෑම සිතක්ම ක්‍රියාසිතක්. මොකද ක්‍රියා කියලා කියන්නේ යම්කිසි ක්‍රියාවක් හැම හිතකින්ම කරනවා. හැබැයි සමහර සිත් වලින් ඒ ක්‍රියාවට අමතරව අනාගතයේහි ප්‍රතිඵල ලබා දෙනවා. අනාගතයේ සැප විපාක ලබා දෙනවා නම් යම් සිතකින් ඒකට කුසල සිතක් කියනවා. යම් සිතකින් අනිෂ්ඨ විපාක ලබා දෙනවා නම් ඒකට අකුසල සිතක් කියනවා. ඒ කුසල අකුසලයන්ගේ ප්‍රතිඵල ලෙස යම් සිතක් පහළවනවා නම් ඒකට විපාක සිතක් කියලා කියනවා. ඒතර යම් සිතක මේ මඩු අනාගතයේ විපාක ලබා දීමේ හැකියාවක් නැතිනම් අතීතයේ කරපු කර්මයක විපාකයකුත් නෙවෙයි නම් ඒ සිතට කියනවා ක්‍රියාසිතක් කියලා. හරිනේ. එතකොට මොකද ඒ සිතේ නැහැ මේ අතිරේක ගුණාංග තුන. මතු අනාගතයේ ඉෂ්ඨ විපාක ලබා දීම, මතු අනාගතයේ අනිෂ්ඨ විපාක ලබා දීම, පෙර කරපු කර්මයක ප්‍රතිඵලයක් වීම කියන ගුණාංග නැති නිසා එයා ක්‍රියා කරන විට පමණක් නිසා ක්‍රියාසිත කියලා කියනවා. එහෙම නැත්නම් මේ සිත් වලින් ක්‍රියා කරන්නේ නැහැ නෙවෙයි, හැම සිතකටම කියන්න පුළුවන් ක්‍රියාසිතක් කියලා. ක්‍රියාසිතේ ක්‍රියාභාවය තමයි සිතේ ෆන්ඩමෙන්ටල්. කුසල අකුසල විපාක භාවය කියන එක සෙකන්ඩරි, ඒක නැත්නම් ද්විතීක ලක්ෂණ ටික. එතකොට මේ සිත් ටික ක්‍රියාසිත, මේ සිත් ටික විපාක සිත් ටික. විපාක කියනකොට අපි හොඳටම කිව්වේ විපාක සිත් කියලා කියන්නේ පෙර කුසල අකුසල වල ප්‍රතිඵල. ඉෂ්ඨාරම්මණයක් නම් ගැටිලා තියෙන්නේ. ඉෂ්ඨාරම්මණයක් නම් ගැටිලා තියෙන්නේ මේක කුසල විපාක චක්කු විඥානයක්, කුසල විපාක සම්පටිච්ඡනයක්, කුසල විපාක සම්තිරණයක්. කුසල විපාක සම්තිරණය. වොත්තපණය කියන එක තීරණය ගන්නවනේ. මේ වොත්තපණයෙන් ඉෂ්ඨාරම්මණයක් සම්බන්ධයෙන් අයෝනිසෝ තීරණයක්, ඉෂ්ඨාරම්මණය සම්බන්ධයෙන් යෝනිසෝ තීරණයක් කියන ඕන එකක් ගන්නට පුළුවන්. අනවත කියන්නම්, ඉෂ්ඨාරම්මණය සම්බන්ධයෙන් අයෝනිසෝ තීරණයක්, ඉෂ්ඨාරම්මණය සම්බන්ධයෙන් යෝනිසෝ තීරණයක්, අනිෂ්ඨාරම්මණය සම්බන්ධයෙන් යෝනිසෝ තීරණයක්, අනිෂ්ඨාරම්මණය සම්බන්ධයෙන් අයෝනිසෝ තීරණයක්. මොකද්ද යෝනිසෝ අයෝනිසෝ කියලා කියන්නේ? ඒ අරමුණට ගැළපෙන අරමුණේ විදිහට හැබැයි ගන්න නිවැරදි තීරණයක්. ඒ කියන්නේ ස්වභාව ධර්මයට අනුකූල තීරණයක්. මොකද්ද ගැළපෙන තීරණය? යම් තීරණයක් නිසා ඊට පස්සේ ලෝභ, ද්වේෂ, මෝහ හටගනිනම් ඒ තීරණය වැරදි තීරණයක්.
යම් තීරණයක් නිසා පස්සේ අලෝභ අදෝ සමෝහ හට ගනී නම් ඒ තීරණේ නිවැරදි තීරණයක්. වැරදි තීරණේ නිවැරදි තීරණේ අපි තීරණය කරන්නේ එසේයි. ඒ තීරණේ ඇතුලේ ලෝභ දෝෂ අලෝභ දෝෂ නැහැ. ඒක නිසා හටගන්න සිත්වල ලෝභ දෝෂ ඊට පස්සේ හටගන්න සිත්වල ලෝභ දෝෂ අලෝභ දෝෂ තියෙනවා. ඉෂ්ඨාරම්මණයක් ගැටෙනකොට සමහර කෙනෙක් වැරදි තීරණයක් ගැනීම නිසා ලෝභ ద్వේස මෝහය සුදුසු පරිදි පහළ වෙනවා. ඉෂ්ඨාරම්මණයක් ගැනීම නිසා නිවැරදි තීරණයකට පැමිණීමෙන් අලෝභ දෝෂ සමූහය පහළ වෙනවා. අනිෂ්ඨාරම්මණයක් පැමිණි කල්ලිත් වැරදි තීරණයක් ගැනීමෙන් ලෝභ දෝෂ මෝහය පහළ වෙන්න පුළුවන්. ඒ නිසා නිවැරදි තීරණයක් ගැනීමෙන් අලෝභ දෝෂ සමූහය පහළ වෙන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ කියන ශරීරය සැබවින්ම ඉෂ්ඨාරම්මණයක්. ඒක ලස්සන රූපයක්. ඉෂ්ඨාරම්මණයක් ඒක. බුදුරජාණන් වහන්සේගේ රූපය වර්ණ රූපේ ඉෂ්ඨාරම්මණයක්. උන්වහන්සේගේ ශරීර අභ්‍යන්තරයේ තියෙන රූපය අනිෂ්ඨාරම් ගන්ධේ අනිෂ්ඨාරම්මණයක්. ගන්ධය මොකද ඒ නිසා තමයි උන්වහන්සේ පව තමන්ගේ රූපය අසුභ ලෙස බලන්නේ. මේ ශරීර අභ්‍යන්තරයේ තියෙන රූපයන් අර සත්ව දේවේන්ද්‍රයටත් කියනවනේ තමන්ගේ අසුචි අයින් කරන වෙලාවේදී ඒ දුකද ඉවසන්නට පුළුවන්ද කියලා අහනවනේ. ඒ නිසා උන්වහන්සේගේ ශරීර අභ්‍යන්තරයේ තියෙන මනුෂ්‍ය ශරීරයක් නිසා අසුභ වෙච්ච රූපයක්. ඒකේ දුර්ගන්ධය අනිෂ්ඨාරම්මණයක්. නමුත් උන්වහන්සේගේ රූපයේ පිට තියෙන රූපයේ ඉෂ්ඨාරම්මණ රූපයක් තියෙන එක ලස්සන රූපයක් ඇහැට. ඒ රූපය ගැටෙනකොට ඔන්න වෙන්න පුළුවන් ක්‍රම වේද? යම් කෙනෙක් වැරදි තීරණයක් ගැනීම නිසා උන්වහන්සේ නිවැරදි තීරණයක් ගත්තා. නිවැරදි තීරණයක් ගැනෙනවා පුරුවට. ඒ නිසා කුසල සිතක්, පහදින සිතක්, යහපත් සිතක් පවත් පහළ වෙනවා උන්වහන්සේ අරමුණු කරගෙන. මෙතන නැහැ අර ඉන්ටෙලෙක්චුවල් ගැඹුරු බව. ඒක පහළ වෙනමින් දකිමින් හොඳ පහදින සිතක් ඇති වෙනවා. ඊළඟට සමහර කෙනෙක් මේ ඉෂ්ඨාරම්මණය දැකීම නිසා ලස්සනයි කියලා රාගය කැමැත්ත උපදින්නට පුළුවන්. එතකොට ඒ වැරදි තීරණේ නිසා ලෝභ සිත් පහළ වෙනවා ඊට පස්සේ. සමහර කෙනෙක් උන්වහන්සේට අප්‍රසාදය දැක්වුවා නම් ඉෂ්ඨාරම්මණය නිසා කුසල මේ ටික වෙනස් වෙන්නේ නැහැ. මේ ටික මෙතන පහළ වෙන්නේ අකුසලද කුසලද කියන එක මේ ටිකට බලපාන්නේ නැහැ. මේ ටික හැමතිස්සෙම කුසල විපාකයි. මොකද ආරම්මණේ ඉෂ්ඨයි. ආරම්මණේ ඉෂ්ඨ නම් මේ ටික කුසල විපාකයි. ආරම්මණේ අනිෂ්ඨ නම් මේ ටික අකුසල විපාකයි. මේ ටිකේ තියෙන කුසල අකුසල භාවය මෙතන කියන්නේ කුසල විපාක අකුසල විපාක. මෙතන තියෙන කුසල අකුසල මේක අකුසල වෙන්නේ මෙතන තියෙන ආයෝනිසෝ මනසිකාරය නිසා. මේක කුසල වෙන්නේ මෙතන තියෙන යෝනිසෝ මනසිකාරය නිසා. යම් කෙනෙක් බුදුරජාන් වහන්සේ කෙරෙහි කිපිලා ඉන්නවා නම් අප්‍රසාදයෙන් ඉන්නවා නම් ඒ අරමුණ දකිනකොට කුසල විපාක සිත් ටිකක් පහළ වෙලා වැරදි මනසිකාරයක් ගිහිල්ලා අකුසල ද්වේෂ මූල සිත් ටිකක් පහළ වෙනවා. ඒ ඉෂ්ඨාරම්මණය ලැබෙනකොට මෙතන කුසල විපාක සිත් ටිකක් පහළ වෙලා සමහර කෙනෙක් වැරදි ලෙස හිතලා ලෝභ සිත් පහළ කරගන්න පුළුවන්. ඉෂ්ඨාරම්මණය ලැබෙනකොට කුසල විපාක සිත් ටිකක් පහළ වෙලා යහපත් ලෙස හිතලා ශ්‍රද්ධාවේ ගුණ ධර්ම පහළ වෙන්නත් පුළුවන්. අනිෂ්ඨාරම්මණයටත් එහෙමයි. අනිෂ්ඨාරම්මණයක් පහළ වෙනවා අකුසල විපාක සිත් ටිකක් පහළ වුණා යහපත් යෝනිසෝ ලෙස හිතලා කුසල සිත් ටිකක් පහළ. කුසල සිත් ටිකක් පහළ වෙනවා. මෙතන වෙන්නේ අකුසල විපාක ටිකක්. අනිෂ්ඨාරම්මණයක් එනවා මෙතන අකුසල විපාක සිත් ටිකක් පහළ වෙලා අයෝනිසෝ මානසිකාරය කරලා ලෝභ සිත් ටිකක් පහළ වෙන්නත් පුළුවන්. සමහර අනිෂ්ඨාරම්මණ වලට අපි යලෙනවා. ඊට පස්සේ අනිෂ්ඨාරම්මණයක් ලැබිලා අකුසල විපාක සිත් ටිකක් පහළ වෙලා අයෝනිසෝ මානසිකාර කරලා ඒකට ගැටීම ඇති වෙන්නත් පුළුවන්. මම හිතනවා පැහැදිලි වෙන්නට ඇති කියලා. ඒක නැත්තම් නැවත ප්‍රශ්න අහන්නත් පුළුවන්.